ஹலோ எவ்ரிவன், கோமத் ஒயாலட்ட ஒயால ஹொந்தின்னு இது ஒன்று மாமா. அது சுப்பிரமை டெசர்ட்டுக்கா, சுப்பிரமை கேமா. ஒயத்தாசாய் மமத்தாசாய் பபாலத்தாசவை அப்படி அதில் முண்டக்கு வளண்ட ஹரி வெடி கத்தானத்து யாங்கோ உமனாக்கர்ண தேவல் பலாண்ட மட்ட சாக்லேட் பொடி கரகத்து கேரட்டி கக்கோனே மே போல்லைக்கு வகை பொடி கேள்விட்ட கப்பாகாண்ட. අද අපි අයිස්ක්‍රීම් එක හදන්න යන්නේ නෙස්කැෆේ දාලා. ඒ හින්දා නෙස්කැෆේ මේ සැහෙන්ද දෙක තුනක් අපි දාගමුක බෝල් එකට. අපිට මේකේ ඕන ෆ්ලේවර් එකක් දාගන්න පුළුවන්. ඒකට මම අද හදන්නේ නෙස්කැෆේ එක. ඔන්න දැන් අපි නෙස්කැෆේ එකට මද රසනේ වතුර කෝප්ප භාගයක් විතර දාලා අපි ඊට පස්සේ ඒක පොඩ්ඩක් බීට් කරගන්න ඕනේ. බීටර් එක නැති කට්ටියට හෑන්ඩ් බීටර් එක යූස් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ගෑරු පෙකින් පුළුවන්. එහෙම නැත්නම් අපි තේ පෙරන ඒක අර ස්ටීල් එක තියෙනවා, ස්ටීල් පෙරන එක ඒකෙනුත් පුළුවන්. මම හැම වීඩියෝ එකම දාලා තියෙනවා ෂෝට් වීඩියෝස්. ඔයාලා නිවාඩු පාඩුවේ ඒකත් බලාගන්නකො, එතකොට ඔයාලට දැනගන්න පුළුවන්. දැන් අපි සීනි මේස හැන්දක් දාලා ස්පීඩ් එක ලෝ එකට දාලා අපි බීට් කරගමු. එක පාරම ස්පීඩ් එක දාගත්තාම හැමතැනම විසිරලා යනවනේ. ඒ හින්දා අයිස්ක්‍රීම් එක හදන වෙලාවේ එළිය වහිනවා. ඉතින් මට හිතෙන එකත් පොඩ්ඩක් ඔයාලට පෙන්නගෙනම යන් කියලා. එතකන් අපි බීට් කරන වෙලාවත් ඒකත් බලාගන්නත් පුළුවන්නේ. ඔන්න ළමයි, දැන් මම හොඳටම බීට් කරගත්තා. මේක ඇත්තටම කියනවා නම් අනිත් අර බෝල් එක අනිත් පැත්තට හරවන්න පුළුවන් විදියටම බීට් කරගන්න ඕනේ. මොකද එතකොට තමයි ඒක අර පෙන එක ගොඩාක්ම තික්නස් එකට තියන්නේ, මේ උකුවටම තියෙන්න ඕනේ. බලන්න දැන් වැක් කරනවා මොනවත් නැහැනේ, බීටරෙන් පේනවනේ නේද? ඒ විදිය ගානට ගත්තනම් හරි. ඔන්න අපේ ස්පෙෂල් පවුඩර් එක. මීට කලින් හැමෝම අයිස්ක්‍රීම් හදන්නේ විපින් ක්‍රීම් එකෙන්නේ. අද අපි ගන්නේ විපින් පවුඩර් එක. මේක තමයි විශේෂම. මං හිතන්නේ සමහර කටින දන්නව ඇති. ඒත් අද මම දන්නේ නැති මගේ ළමයිට කියලා දෙන්න ඕන හින්දා තමයි එකින් එකටම ඔයාලට කියලා දෙන්නේ. අපි ඉස්සෙල්ලාම මේ පවුඩර් එක දාගමු ලොකු බෝල් එකට. විපින් ක්‍රීම් එකෙන් දන්න කට්ටිය මේක දන්නේ නැතුව ඇතිනේ. එහෙනම් මේක අනිවාර්යෙන් බලන්න. ඔයාලගේ යාළුවන්ටත් මේක ෂෙයා කරන්න, කමෙන්ට් කරන්න. ඒ විතරක් මදි, සබ්ස්ක්‍රයිබ් කරලත් යන්න වෙනවා. ළමයි මේ විදියට කියලා දෙන විදියට හදලා මට අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න ඕනේ. මම අනිවාර්යෙන් ඔයාලගේ කමෙන්ට් එක බලාගෙනම ඉන්නවා. මට ගොඩාක් වටිනවා ඔයාලා මගේ වීඩියෝ එක බලලා මට කමෙන්ට් කරනවා නම්. ඇත්තටම මම ඒකට ගොඩාක් ආදරෙයි. හරි ළමයි, දැන් ඒ පවුඩර් එකට අපි මිල්ක් කියන්නේ ෆ්‍රෙෂ් මිල්ක් ටිකක් වීදුරු භාගයක් විතර, ගොඩක් දාගන්න නැහැ, වීදුරු භාගයක් විතර අපි ඒකට එකතු කරගමු. හරි ළමයි, දැන් ඒක පැත්තක තියනක මේක අනිවාර්යෙන් බලාගන්න. මේක තමයි ස්පෙෂල්ම එක, විශේෂම දෙයක මේක තමයි. මොකද ලොකු බෝල් එකකට අපිට උවමනා කරන අයිස් කැට ටිකක්. හරිද, වතුර ටිකක් දාලා අපි ඒකට අයිස් කැට ටිකක් දාගන්න ඕනේ. ඒ අයිස් කැට එකෙන් තමයි දැන් අපි මේක බීට් කරන්න ඕනේ. එහෙනම් අනිවාර්යෙන් අයිස් කැට මේ විපින් ක්‍රීම් එක හදාගන්න උවමනා වෙනවා. කූල් වතුර හරි නිකන් වතුර හරි කමන්නේ, අපි ඒ අයිස් කැට ටිකට ඒ බෝල් එකට දාගමු. දැන් කරන්න තියෙන්නේ මෙච්චරයි ළමයි. අපි අපි හදාගත්තේ පවුඩර් එක අර කිරි එක දාලා ඒක අර බෝල් එක උඩින් තියලා ඊට පස්සේ හිමින් සීරුවේ දිය කරගන්න ඕනේ. දිය කරගන්න කියන්නේ මේ දිය වෙන්නේ නැහැ, ඒක අපි බීට් කරගන්න ඕනේ. ඉස්සෙල්ලාම හිමින් හිමින් පොඩ 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 බීට් කරගෙන කරගෙන යනකොට අපිට දැනෙනවා මේ අර පවුඩර් එක දිය වෙන ගතිය.
අයිස් වතුර එක තියෙන හින්දා අපට හරි ලේසියෙන් ඒක පොඩ්ඩක් අර තික්නස් එක ගන්න ලේසි. ඒකයි අපි අයිස් වතුර යටට දාලා බීට් කරන්නේ. අපි සාමාන්‍ය විපින් ක්‍රීම් එක වුණත් කරනකොට සමහර වෙලාවට අපේ අයිස් කැට නැත්නම් අයිස් වතුරේ තියලානේ අපි මේ බීට් කරගන්නේ. මේ කේක් වලට හදනකොට එහෙමත් එහෙම කරගන්නවනේ. ඒ වගේ තමයි මේ කර පවුඩර් එකින්ද අපි කිරි දාලා මික්ස් කරගත්තු හිඳ තමයි අපිට මේ පොඩ්ඩක් මේ පරක්කු ගතියක් එන්නේ. නැත්නම් අපිට ඉක්මනින් හදා ගන්න පුළුවන්. ඔන්න ළමයි දැන් ගානකට එනවා බලන්නකෝ. තව පොඩ්ඩක් අපි වේට් කරගමු. හරියට පදම ගන්න ඕනේ මෙන්න මේ විදිහට තමයි. බලන්න පොඩ්ඩක්වත් වැකරෙන්නේ නැහැ. අර තික්නස් එක හොඳටම තියෙනවා. හොඳට හයි වෙලා වගේ තියෙන්නේ. ඔක්කොම පෙන ටිකම තමයි. දැන් අන්න අපි ලෑස්ති කරගත්තු අර Nescafe එක අපි මේ විපින් ක්‍රීම් එකට එකතු කරගන්න ඕනේ. හිමී සිරුවේ කලර් බලයක් නැතුව හිමී සිරුවේ ආදරෙන් සැහැල්ලුවෙන් කරන්නකෝ. එතකොට හරි ලස්සනට ෂෝක් එකට එනවා. දැන් අපි එකතු කරගත්තු ඒ මිශ්‍රණය හොඳට බීට් කරගමු. හරි ළමයි දැන් හොඳටම ගානට ඇවිල්ලා තියෙන්නේ. බලන්න හොඳ උකු ගතියක් පේනව නේද? පොඩ්ඩක්වත් නිකන් වතුර ගතියක් මොනවත් නැහැ. දැන් අපි මේ මිශ්‍රණයට අපි කපලා තියාගත්තනේ චොක්ලට් පොඩි වට. මම මේ ඉතින් රහ එන්න තමයි මේක දාන්නේ. මේක නැති වුණත් කමන්නේ. ඔයාලා ගාව කජු තියෙනනම් කජු දාගන්න. කැමැති දෙයක් අපිට දාගන්න පුළුවන්. නිකන් වුණත් කමන්නේ. අපි මිශ්‍රණය නිකම්ම අපිට තියාගන්නත් පුළුවන්. මට හිතුණා මේ චොක්ලට් ටික දාගත්තා නම් ඉතින් පොඩ්ඩක් රසත් වැඩි, ළමයිනුත් ආසයි, බබාලත් කැමති වෙයිනේ. ඔයාලා ගාව තියෙන ඕන බෝල් එකකට මේක දාගන්න පුළුවන්. මට මේක ලේසි වගේ හිතලා මම මේ බෝල් එක ගත්තා. දැන් හිමින් සීරුවේ එක දාගමුකෝ. ඔයාලා තාම මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් අදම subscribe කරලා මේ videos ටික බලලා නිවාඩු පාළුවේ ඉන්න වෙලාවක මගේ අනිත් videos ටිකත් බලලා comment කරන්න. ඔන්න ළමයි දැන් බෝල් එකට දාගත්තා. දැන් අපි මේක ෆ්‍රිජ් එකේ තියන්න ඕනේ. පෑ 5ක් 6ක් විතර තියලා අපි ගමුකෝ. ඔන්න ළමයි පැය 6කින් පස්සේ අපි ගත්ත අයිස්ක්‍රීම් එක දැන් ඉතින් කාලා රහ බලන්න තමා තියෙන්නේ. ඔයාලත් මේ රෙසිපි එක බලලා හදලා මට කමෙන්ට් එකක් දෙන්න. හරි ළමයි මේ වගේ ලස්සන වීඩියෝ එක ඔයාලව ආයේ හම්බ වෙනකන් කට්ටියම පරිස්සමින් ඉන්න. ටේක් කෙයා. බයි බයි.